අයිබෝවන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ලොව පුරා කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව කෝටි 10 ඉක්මවයි ශ්‍රී ලංකාවේ කොවිඩ් මලසිරුරු අනිවාර්ය ආදාහණය නතර කරන්න ජගත් සංවිධානය ඉල්ලයි PCR කරලා ප්‍රතිඵල ආවේ දින 8කට පස්සේ කොවිඩ් වැළඳුණු පොදු ජන පෙරමුණු mantri වසන්ත යාපා බණ්ඩාර කියයි. වැවිලි අංශයේ සේවක දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය. දිනෙන් දින සිදුවන මාර්කානතුරු සංඛ්‍යාව ඉහළට දින 5කට මරණ 30ක් ගත වුණු පැය කිහිපය තුලත් අනතුරු රැසක්. දැන් දේශීය පුවත් ලොවපුරා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 10 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර වාර්තා වන මරණ සංඛ්‍යාව මිලියන 2කට අධිකයි. එමෙන්ම ලබන 28 වනදා පමණ වන විට කොවිඩ් මර්ධන එනත ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවනු ඇති බව රජයේ පවසනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනේ වී ප්‍රතිකාර ලබන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇත්තේ දින 8කට පමණ පසු බව අපකල විමසීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. COVID-19 වෛරසයේ මර්ධනය සඳහා මෙරටට ගෙන ඒමට නියමිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සඳහා මහජනතාව දක්වන ප්‍රතිචාරය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ චර්යා පරීක්ෂණ ඒකකය මගින් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා. අදාළ සමීක්ෂණය සඳහා පුද්ගලින් 895 දෙනෙකුගෙන් යුත් නියතියක් යොදාගෙන ඇති අතර එම නියතියට 55%ක් පිරිමි පුද්ගලින්ද 81%ක් සිංහල ජාතිකින්ද 63%ක් බස්නාහිර පළාතේ පුද්ගලින් සහ 73%ක් උපාධිධාරීන් හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලත් පුද්ගලින් ඇතුළත්ව සිටි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ඒ අනුව සම්පූර්ණ නියතෙන් 80%ක් දැනට රැකියාවේ නියුතු පුද්ගලින් වන අතර ඉන් 27%ක් සෞඛ්‍ය සේවකයන්. අදාළ සම්පූර්ණ නියතෙන් 99.3%කට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිත කොවිඩ් මර්ධන එන්නත සම්බන්ධයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සිටින මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පළ කළේ මෙවන් අදහසක්. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් උනේ PCR එකක් කරගන්න මේ මහජනතාවත් එක්ක ඇත්තටම මේ මම ගොඩක් අවසනේ ඉඳා ඊට පස්සේ තමයි මම දැනගත්තේ මේක පොසිටිව් වුණා කියලා වෙලා. නමුත් ඇත්තටම එකම දේ තියෙන්නේ මට වගේම ඉරටේ හැම ජනතාවටම අර ඉක්මනින් මේ පහසුකම් ලැබෙන්න ඕන අතිගරු ජනාධිපති කොටාපේ රාජපක්ෂ මැතිතුමා ඉතා විශාල උත්සාහයක දෙනවා මේ කොරෝනා වසංගතය පාලනය කරන්න. විපක්ෂයෙන් සමහර වෙලාවට කියා සිටිනවා මේ එන්නත ඇත්තසෙම තියෙන්නේ කවද්ද කියලා. ඇත්තටම අපි දන්නවා දැන් අර ඉන්දියාවේ ඒ වගේම මාලදිවයිනේ ඒ වගේම බංග්ලාදේශ වගේ රටවල් වල අර මීයොන්ට පූස්වට ටෙස්ට් කරන්න ගන්නවා වගේ තමයි එන්නත් ගන්න. අතිගරු ජනාධිපතිතුමා මේ එන්නත් ලබා ගන්න එක ප්‍රමාද කරනවා කියලා කවුරුහරි කරන මේක පොල් කතාවක්. එසේ නම් මම ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. මම මේ බලාගෙන ඉන්නේ නිරෝධායක මධ්‍යස්ථානයකට මම ගෙනියනකම්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 287 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එසේම COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 737 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 227ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 102ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 96ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 55226 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 59166ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගාල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවසක සිදු කළ PCR පරීක්ෂණ 70කදී එම වැඩිහිටි නිවාසයේ පුද්ගලින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කළ PCR පරීක්ෂණවලදී පුත්කලින් 7 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. බස්නාහිර පළාත තුල පාසල් බස්වත ආශ්‍රිතව ඊයේ දින රියදුරන් හා රිය සහායකින් දහසක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු අතර ඉන් පුත්කලින් 3 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය දින කිහිපය තුල පොදු ප්‍රවාහන සේවාවල පාසල් බස්වතවල රියදුරන්
කොන්දොස්තරවරුන් සහායකින් දහසක් පමණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට බස්නාහිර පළාත තුල යොමු කර තිබෙනවා. එයින් 3 දිනක් කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. මීට අමතරව විශේෂයෙන්ම ලබන බ්‍රහස්පතින්දා අනිද්දා දිනේ සිට බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් වල බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන සීලුම වාහන ස්ථාන 11කදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබනවා. කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලින්ගේ සිරුරු අනිවාර්යෙන් ආදාහනය කිරීමේ පිළිවෙත ශ්‍රී ලංකාව විසින් අත්හළ යුතු බව ජගත් සංවිධානය පවසනවා. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමිදානය හරහා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය හෝ විද්‍යාත්මක මතයක් ඔප්පු වී නොමැති බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොවිඩ් මෘතදේහයන් ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම ඒ මානව හිමිකම් කඩකිරීමක් දවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. එමගින් මෙරට විවිධ ජාතීන් අතර පවත්නා පූර්ණ විනිශ්චයන් අසහනය සහ ප්‍රචණ්ඩත්වයේ ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මිය ගිය බවට සැලකින පුද්ගලින්ගේ මලසිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමේ එකම විකල්පය ලෙස ඇතැම් අවස්ථාවන්හි අදාළ වාර්තාවල නිරවදතාවයේ තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාළ ආදාහන කටයුතු සිදු කිරීම ගැනද මෙම කමිටුව අවධානය යොමු කර තිබෙනවා. කොවිඩ් ආසාදනයේ වී මිය යන පුද්ගලින්ගේ දේහයන් කළමනාකරණයට පත් කළ සෞඛ්‍ය අමාත්‍ය කමිටුවේ යෝජනා කඩිනමින් එළිදක්වමින් ආදාහනය අනිවාර්ය කිරීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය වෙනස් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු ලෙසයි අදාළ සිව් පුද්ගල කමිටුව එම නිවේදනයේ දක්වා තිබෙන්නේ. මේ අතර ගෝලීය කොවිඩ් 19 වෛරසය හමුවේ ලොව පුරා කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 10 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එසේම වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 21,48,000කට අධිකයි. ගත වූ දින 5ක කාලය තුළ මාර්ග රිය අනතුරු හේතුවෙන් පුත්කලින් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වේ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රට තුල දෛනිකව සිදුවන මාරක අනතුරු සංඛ්‍යාව ඉහළ යමින් සිදුවන ජීවිත හානි සංඛ්‍යාවද මොහොතින් මොහොත ඉහළ යන තත්වයක් මේවන විට දක්නට ලැබෙනවා. මෙලෙස මාර්ග අනතුරු ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ රියදුරන්ගේ මෙන්ම මාර්ගයේ ගමන් කරන පුද්ගලින්ගේද දැඩි නොසැලකිල්ලයි. 17 දා සිට 22 දා දක්වා ගත වූ දින 5ක කාලය තුල රට පුරා සිදු වූ රිය අනතුරු වලින් වටිනා ජීවිත 30ක් පමණ අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය 17 වෙනිදා සිට 22 වෙනිදා දක්වා සතියක කාලය තුල ශ්‍රී ලංකාවේ මාරක රියානතුරු වලින් 30 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. එමෙන්ම බරපතල තුවාල ලබා තිබෙනවා 90 දෙනෙක්, සුළු තුවාල ලබා තිබෙනවා 189ක්. එමෙන්ම වාහන වලට පමණක් අලාභ හානි සිදු වූ අනතුරු 119ක් වාර්තා වී තිබෙනවා. මුළු අනතුරු සංඛ්‍යාව 427ක්. එමෙන්ම පසුගිය පැය 24 කාලය තුලත් ලංකාවේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලින් 5 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. 40කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. ඒ අනුව තවදුරටත් රිය අනතුරු වර්ධනය වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවල මෙම අනතුරු වල විඳිතයින් බවට පත් වී ඇත්තේ යතුරු පැදි වල ගමන් කරන අය, පදිකයින් සහ ශ්‍රී රෝද රථ වල ගමන් කරන පුද්ගලයින්. මේ නිසා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න මේ දිනවල විශේෂයෙන්ම වැසි සහිත කාලගුණය, එමෙන්ම මාර්ගයේ අලුත් වැඩියා කිරීම, මේ නිසාත් අනතුරු සිදුවීමට හැකියාවක් තිබෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර මාර්ග ආරක්ෂාව තහවුරු වන පරිදි කටයුතු කරන ලෙසට අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8:30ට පමණ ත්‍රිරෝද රථයක් අනුරාධපුර පූජානගරයේ ඉසුරුමුණිය වටරවුමේදී පාලනය කරගත නොහැකිව පෙරළියාමෙන් සිදු වූ අනතුරකින් එම ත්‍රිරෝද රථයේ පැදවූ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් දැන්
වැවිලිංශයේ සේවකින්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම 2019 2021 වැවිලි සේවක වැටුප් සාමූහික ගිවිසුමෙහි විධිවිධාන පරිදි රුපියල් 50ක ස්ථාවර මිල දීමනාවක් ඇතුළුව රුපියල් 750ක දෛනික වැටුපට සහ පළදායිතාවේ හා සම්බන්ධිත නියමිත කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉක්මවන්නේ නම් ඔව කිලෝ රේට් නමින් වන තවත් දීමනාවක් සහිතව වැටුප් ලැබීමට වැවිලිංශයේ සේවකින්ට දැනටමත් හිමිකම ලැබී තිබෙනවා. ඒ අනුව 2020 නොවැම්බර් මාස පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා මගින් වැවිලිංශය සඳහා රුපියල් 1000ක දෛනික වැටුපක් ලබා දීමට යෝජනා කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් වන සියලු කරුණු සැලකිල්ලටගෙන අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි පරිපාලක සභාව මගින් වැවිලි අංශයේ සේවකින්ගේ වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ඊයේ දින අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විකනකාධිපති වාර්තාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අනුක්‍රම ව්‍යවස්ථාවේ 154 තුන වගන්තියේ විධිවිධාන සමග කියවිය යුතු 1978 අංක 7 දරන ජනාධිපතිවරයාගේ අරමුදල් පනතේ 92 වගන්තිය 2018 දෙසැම්බර් මාස 31 වෙනිදින් අවසන් වන මූල්‍ය වර්ෂයට අදාළව ජනාධිපතිවරයාගේ අරමුදල විකනකාධිපතිවරයා විසින් විග්‍රහණය කරනු ලැබ ඇත. ඒ අනුව එම අරමුදල් පනතේ 10 වගන්තියේ විධිවිධාන පරිදි 2018 මූල්‍ය වර්ෂය සඳහා එකී විකනකාධිපතිවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. නව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනතක් පැනවීම යනු 2003 අංක 26 දරන ඛනිජ තෙල් සම්පත් පනත අවලංගු කර නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශීය ඛනිජ තෙල් හා වායු ගවේෂණය හා නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමේ අරමුණ පුළුල් වශයෙන් හඳුනාගෙන ඇති නමුත් එම අංශයන් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය අයුරින් අර්ථ නිරූපණය කර නොමැති බව පෙනී ගොස් ඇති බැවින් ඒ අනුව අදාළ පාර්ශවයන් සමග පැවති සාකච්ඡාවලදී එම පනත අවලංගු කර අවශ්‍ය අර්ථ දැක්වීම නියාමනය ප්‍රතිපත්තිහා ජාතික මෙහෙම්කරු වෙන්කොට දැක්වීම සඳහා නව පනතක් සැකසීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියේ. කොරෝනා වදුරු හේතුවෙන් පසුගිය ඔක්තෝබර් මාස 25 වන දින අත්හිට වූ මඩකලපුව සිට කොළඹ දක්වා වූ නගරාන්තර රාත්‍රී දුම්රිය සේවය තෙමසකට පසු ඊයේ රාත්‍රියේදී නැවත දහවනේට එක් කර තිබෙනවා. ඒ සියලුම සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවයි. මඩකලපුව මූලස්ථාන පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාශයට ලැබුණු තොරතුරක් අනුව මඩකලපුව වලයිරව පාලම යටින් අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. සබරගමු පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයිනේ සිසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මීඩියාගොඩ ඉන්ධන පෙරවු මහල අසලදී ඊයේ රාත්‍රී 7ට පමණ පුත්කලෙකු හට තියුණු ආයුධයකින් පහර දී ඇති අතර ඔහු බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මීඩියාගොඩ පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.